මේ රට අපිට හදන්න පුළුවන්ද මේ රට අපිට හදන්න පුළුවන්ද කියලා මේ වෙනකොට අපි දැක්කා සමහර දේශපාලන ධනවාදී සහ ධනේශ්වර ක්‍රමයේ සහ සමාජවාදී දේශපාලන ක්‍රමයේ සියලුම දෙනා අපෙන් අහනවා මේ රට අපිට හදන්න පුළුවන්ද කියලා අපි විශේෂයෙන්ම ඕගොල්ලන්ට උදාහරණ සහිතව පෙන්නුම් කරනවා අපි අපේ ප්‍රධාන සංකල්පය තමයි උත්පාදන ආර්ථිකයක් තුළ ව්‍යවසායකයන් නිර්මාණය කිරීම අපේ ප්‍රධාන concept එක තමයි නිෂ්පාදන ආර්ථිකයක් තුළ ව්‍යවසායකයන් නිර්මාණය කිරීම එතකොට අපි දකිනවා මේ වෙනකොට බොහෝ දේශපාලන කණ්ඩායම් අලුතෙන් ප්‍රචලිත වෙලා ඉන්න උත්සාහධර්ම දේශපාලන කණ්ඩායම් සහ අනෙකුත් දේශපාලන කණ්ඩායම් මේ වෙනකොට මේ කොටස් දෙකකට වෙන් කරලා අරන් දෙන කට්ටියක් කියනවා නිෂ්පාදන ආර්ථිකයක් කියලා කට්ටියක් කියනවා ව්‍යවසායක රාජ්‍යයක් කියලා. එතකොට දැන් මේගොල්ලෝ මේ කොටස් දෙකකට අරගෙන මේ ගැන කතා කරනවා. නමුත් මේ concept එක අපි නිර්මාණය කරන්නේ කවදාකවත් නිෂ්පාදන ආර්ථිකයක් කියන එක වෙනමවත් නෙමෙයි. ව්‍යවසායක රාජ්‍යයක් කියන එක වෙනමවත් නෙමෙයි. මොකද විශේෂයෙන්ම ව්‍යවසායකෙක් නිර්මාණය වුණාට ඔවුන් තුලට නිෂ්පාදනය කර ගැනීමේ ධාරිතාවය හදනවා. ඒ කියන්නේ උදාහරණයක් ඇරෙන්න අපි බැලුවොත් ලෝකයේ තියෙන වෙළඳපොළට අපි කෝටි 800ක ජනගහණයට කොහොමද අපි සැපයුම් කරන්න අවශ්‍ය කරන දේවල් නිෂ්පාදනය කරන්නේ? ඒතකොට අපිට නිෂ්පාදකයන් වැඩි කරන්න ගන්න වෙනවා. එතකොට ඒ නිෂ්පාදකයා අපේ ආර්ථික ක්‍රමවේදය තුළ ඔහු ව්‍යවසායකයෙක් කරනවා. ඔහු නිෂ්පාදනය කරාට ලංකාවේ බොහෝ දෙනෙකුට වෙලා තියෙන ගැටලුවක් තමයි නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා. උන්ට වෙළඳපළක් හදා ගැනීමේ හැකියාවක් නැහැ. ඕගොල්ලෝ බැලුවා නම් අපේ YouTube channel වල විශේෂයෙන් මගේ YouTube channel එකේ පහළට ගිහිල්ලා බැලුවා නම් අපි කොහොමද අන්තර්ජාලය හරහා ලෝකයේ තියෙන වෙළඳපළ අතික්‍රමණය කිරීමට අවශ්‍ය වැඩිපිළිවෙළ දැනුම සහ බුද්ධිය කියන දේ අපි ලබා දෙන්නේ කියන එක ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් අපේ YouTube channel එකේ පල්ලෙහාට ගිහිල්ලා. මොකද මේ රට හදනවා නම් අපිට කෙටි කාලීන, දිගු කාලීන, මධ්‍ය කාලීන කියන වැඩපිළිවෙළ කීපයක් තියෙන්න ඕනේ. ඒ වගේම ලංකාවේ සියලු පුද්ගලයන් අපේ බලාපොරොත්තු තියෙන ලංකා ජනගහනයේ 75%ක් ව්‍යවසායකයන් බවට පත් කිරීමේ ක්‍රමවේදයක්. ඒ වගේම ලංකාව 100%ක් නිෂ්පාදන ආර්ථිකය මත උත්පාදනය වෙන රටක්. අපිට බොහෝ දේ නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙන අපේ අමුද්‍රව්‍ය බොහෝ මිල වැඩි වටිනාකම සහ අගය එකතු කරපු නිෂ්පාදන අපිට කරන්න පුළුවන් ලංකාවේ තියෙන ස්වභාවික සම්පත් සහ අනෙකුත් දේවල් වලින්. එතකොට ඒ දේවල් අපි කොහොමද ජාත්‍යන්තර වෙළඳපොළට ව්‍යවසායකයෙක් හැටියට ගනුදෙනු කරන්නේ කියන එක අපි වැඩමුළු සහ වැඩසටහන් කරලා තියෙන අපේ සංකල්පයකට අනුව අපි විශේෂයෙන්ම අපේ අක්‍රම දයරත්න හාමුදුරුවන්ගේ සංකල්පයකට අනුව මේ රටේ සියලු දෙනාම වැඩ කරන්න ඕනේ. අපි කවදාකවත් කියන්නේ නැහැ අපි නිකන් කන්න දෙනවා, අපි තැන්ගලන නිකන් දෙනවා කියන සංකල්පේ නැහැ. අපි ධනවතාගෙන් උදුරගෙන දිලින්දට දෙනවා කියන වගේ ගොම්පාට දාන්නේ ඇත්තටම. ධනවතාගෙන් උදුරගෙන දිලින්දට දෙන්න ගියොත් අපිට වෙන්නේ ධනවතා උදල් හම්බ කරන්න තියෙනවා. එයා නිකන් ඉන්න බලන, එයාත් නිකන් කන්න බලන. එතකොට එයාත් දිලින්දෙක් කියලා එයාත් බලනවා කාගෙන් හරි හූරගෙන කන්න. එහෙම හූරගෙන කන්න සීරි මාංශ උරාගෙන කොඩළු ආර්ථික සංකල්පයක් අපි තුල නැහැ. ඒ කුඩළු ආර්ථික සංකල්පයේ තියෙන සමාජවාදී දේශපාලන ව්‍යාපාරය ලෝකේ හැමතැනම අසාර්ථක වෙලා තියෙනවා. ඒ අසාර්ථක වෙලා තියෙන දේශපාලන ව්‍යාපාරයක් ගෙනල්ලා ලංකාවට හඳුන්වා දීම සම්පූර්ණයෙන්ම අසාර්ථක ක්‍රියාවලියක් කියන විශේෂයෙන්ම මපට් සමාජවාදී නිර්මාණය කරපු මපට් සමාජවාදී කඳවුර තුල කවදාකවත් අපි දකිනවා ලංකාවට ව්‍යවසායක ආර්ථිකයක් එහෙම නැත්නම් නිෂ්පාදන ආර්ථිකයකට යන්න වැඩපිළිවෙලක් නැහැ. මොකද ඔවුන් අපි බැලුවොත් ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී වේවා, නව ලිබරල් චින්තනය තුල ගොනු වෙච්ච කට්ටිය වේවා, සමාජවාදී තුල ගොනු වෙච්ච අය වේවා, සියලු දෙනාම කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී යන නව ලිබරල් චින්තනයෙන් යන කට්ටිය කියන්නේ නිකන් කන්න දෙනවා කියලා. හරිද? එතකොට නිකන් කන්න දෙනවා හැම වෙලේම සමෘද්ධිය, අස්වැසුම, එතකොට ඒ වගේ නිකන් ආර්ථිකයක් නිර්මාණය කිරීමේ හැකියාවක් තියෙන්නේ ඔවුන් තුල. ඔවුන් කියන්නේ අපි ආවොත් හාල් මෙච්චරක් දෙනවා, ගෙවල් ටිකට මෙච්චරක් දෙනවා, ඔක්කොම නිකන් දෙනවා කියලා. එතකොට නිකන් දෙන්න හොයන්නේ කොහෙන්ද? එතකොට අර අපිට අනිත් අර සමාන සහෝදරයන්ට දෙනවා වගේ ජයසාන්ත අයියා, තෝමස් අයියාට කියලා අගෙනල්ලා නිකන් දෙනවද කියන ප්‍රශ්නයක් එනවා. ওই ප්‍රජාතන්ත්‍රවාදී නියෝජනය කරන නව ලිබරල් දේශපාලන කඳවුරේ කට්ටිය කියන කතා අහනකොට ඊට පස්සේ අපි බලමු සමාජවාදී කඳවුර කියන්නේ අපි ධනපතියන්ගෙන් අරන් නිර්ධන පන්තියට නිකන් දෙන. එතකොට නිකන් කන්න බලාගෙන ඉන්න පිරිසක් නිකන් බිහි වෙනවා. එතකොට මේ දේවල් දෙක නැහැ. ඊට පස්සේ ඔවුන් කියන්නේ ගණික ආවෘතිය නීතිගත කිරීම සහ ගෑනු කට්ටිය නිර්වතින් ගාල්ලේ ඉඳලා කොළඹට ඇවිල්ලා යන එක. ඒ වගේ දේවල් වගේ මේ හුදු බොළඳ ගැලරියට ටෝක් කරන කතා තමයි මේ සියලුම දේශපාලන ව්‍යාපාර කියන්නේ. නමුත් අපි මේ රට හැදීමට අවශ්‍ය සබුද්ධික ජනතාවට කතා කරන්නේ සබුද්ධික ජනතාවට එන්න අපි කේන්ද්‍රීය ප්‍රශ්නය මොකක්ද කියලා අවබෝධ කරගමු. මේ කේන්ද්‍රීය ප්‍රශ්නයට අවශ්‍ය විසඳුම් සහ විකල්ප අපි ගොඩනැගීමට වටපිටාව නිර්මාණය කරමු. ඒකට තමයි අපි සිංහල රාජ්‍ය ජාතික සංවිධානයත් ඒ වගේම ලංකා ජනතා පක්ෂයත් නිර්මාණය කරලා තියෙන්නේ. එතකොට මේ තුලින් අපි උත්පාදන ආර්ථිකයක් තුළ ව්‍යවසායකයන් නිර්මාණය කිරීමේ වැඩපිළිවෙළ අපි දිගින් දිගටම කරගෙන යනවා. ඒක දිගු කාලින් සහ කෙටි කාලින් වැඩපිළිවෙළක් ඇත්තේ. ඒක අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන්. ඒක අපි ප්‍රායෝගිකව කරමින් පවතිනවා.
නිෂ්පාදනාර්ථිකය තුළ අනාගතයේ ඉදිරියේදී එන්නේ අපිට කෘෂිකර්මාන්තය මත ලෝකයේ රඳාපවතින රාජ්‍යයන් දියුණු වීමේ ප්‍රවණතාවයක් ගැන මොකද උත්තරහාදී දැඩි ආහාරමය අර්බුදයක් අනාගතයේ ඉදිරියේදී පැමිණෙනවා ඒ ආහාරමය අර්බුදයට අපි අපේ කළමනාකරණය කරගැනීමේ හැකියාව කෘෂිකර්මාන්තය අපේ අනෙකුත් ශ්‍රේෂ්ඨයන් කළමනාකරණය කරගැනීමේ හැකියාවක් තියෙන දක්ෂතාවයක් තියෙන දැනුමක් තියෙන නව තාක්ෂණය සහ අපේ තිබුණු තාක්ෂණය මුහු කරලා ඒ තුලින් නව ශිෂ්ටාචාරයක් ගොඩනැගීමට හැකි පිරිසක් ඉන්න දේශපාලන ව්‍යාපාරයකට ඔබ එකතු විය යුතුයි සබුද්ධික ජනතාව එකතු විය යුත්තේ එවන් දේශපාලන ව්‍යාපාරයකට එහෙම නැතුව නිකං කන්න දෙනවා කිව්වට එහෙම නැත්තම් දුප්පතාට පෝෂතාවයෙන් අරගෙන කන්න දෙනවා කිව්වට මේ වගේ හුදු බොළඳ කතා කියන දේශපාලන ව්‍යාපාරවලට එකතු වීමෙන් රටේ අනාගතයේ තවත් වලපල්ලට යෑමට අවශ්‍ය පිඹුරුපත් සකස් කිරීම තමයි ඔබ සිදු කරන්නේ ඒක නිසා ඔබ රට සහ මේ ශිෂ්ටාචාරය සිංහල බෞද්ධ රාජ්‍ය කියන දේ වලපල්ලට යවන්න පිඹුරුපත් සකස් කරන්න එපා අපි ඔබට ආරාධනා කරනවා ඔබ සියලු දෙනා එකතු වන්න නිෂ්පාදන ආර්ථිකයක් තුළ ව්‍යවසායකයන් නිර්මාණය කරන්න ලෝක රාජ්‍ය ජය ගන්න ලෝකයේ තුල ඇති අපට ඇති බල තුලනය තුල අපෙත් බලවතුන් වීමේ අභිලාෂයක් ඔබට තිබෙනවා නම් ඔබත් අනිවාර්යයෙන්ම සබුද්ධිකව තීරණයක් ගන්න කොහොමද මේ ලෝක ජනගහනයත් එක්ක ලෝකයේ භූදේශපාලක හැසිරීමත් එක්ක අපි අපේ රට කළමනාකරණය කරගන්නේ අපි අපේ ජාතිය කළමනාකරණය කරගන්නේ අපි අපේ රට තුල සිටින අනෙකුත් ජන වර්ග කළමනාකරණය කරගන්නේ කොහොමද ඔවුන් හා සම්බන්ධ වෙලා අනාගත ලෝකයට අපි පාතබන්නේ කොහොමද කියන එක ඔබ සබුද්ධිකව තීරණ ගන්න පිනට කන්න දෙනවා කියන හෝ නැත්නම් ධනවතුන්ගෙන් අරගෙන දිලින්දඩ දෙනවා කියන වගේ පුදු බොළඳ දේශපාලන කතා පමනක් කරන පුද්ගලයන්ගේ දේශපාලන ව්‍යාපාර වලට ගොනු වෙන්න එපා එහෙම වුණොත් ඔබ මේ රට විනාශ කිරීමේ කතිරයෙන් දායක වූ පුද්ගලයෙක් බවට පත් වෙනවා එහෙ වුණොත් ඔබගේ වලටත් අනිවාර්යෙන් අනාගතයේ දරු පරම්පරා සාප කරනවා ඒ සාපේ කොටස්කාරයෝ වෙන්න එපා මොකද දැක්කා මීට කලින් අපි සිරිමාවගේ නිෂ්පාදන ආර්ථිකයේ බිඳැමීමට අට රාත්තල් අටක් දෙනවා කියලා අපි ඒකට බොහෝ දෙනා එකතු වුණා ඒ අට රාත්තල් අට කන්න විවෘත ආර්ථිකයේ ගෙනාව අන්තිමට අට රාත්තල් අටක් නැහැ අටක් නැති වෙන මට්ටමකට අපිටපත් වුණා ඒක නිසා අනාගතයේදී අට දිය වෙන මට්ටමට පත් වෙ නොවන්න ඔබ හරියට සබුද්ධිකව තීන්දුවක් තීරණයක් ගන්න කියලා ඉල්ලා සිටිනවා ස්තුතියි